මෙතර මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 92007ක් දක්වා ඉහළ ගියේ අලුතින් කොවිඩ් ආසාදිතයන් 168 දෙනෙකු වාර්තා වීම සමගයි ගෙවුණු දිනේ කොවිඩ් ආසාදිතයන් 278 දෙනෙකු හඳුනාගත් අතර ඉන් බහුතරයේ වාර්තා වන්නේ යාපනයේ දිස්ත්‍රික්කයෙන් යාපනයේ රෝහලේ වෛද්‍යවරුන් 2 දෙනෙකු රෝගීන් 6 දෙනෙකු සහ රෝහල් සේවකයන් පිරිසක් ඇතුළු 19 දෙනෙකු ඒ අතර වනවා මෙතර කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් යාපනයේ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට සිට සතියක් වසා තැබෙන බව දිස්ත්‍රික් ලේකම් කණපති පිල්ලේ මගේෂන් මහතා පවසනවා මෙතර කොවිඩ් 19 ආසාදිනී වීමෙන් මෙරට සිදු වූ පළමු මරණයේ වාර්තා වී අදට වසරක් එලෙස මියගිය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබෙමින් සිටි 60 හැවිරිදි සංචාරක මග පෙන්වන්නේ එදින සිට මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 559ක් ලෙසයි අවුරුදු 61 75 අතර වයසේ පසු වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර එය ප්‍රතිශතයක් ලෙස 142ක්. මේ අතර ලෝ පුරා කොවිඩ් එන්නත් සැපයීම ඉහළ මට්ටමකට පැමිණි විට මෙරට පෞද්ගලික අංශයටද කොවිඩ් එන්නත්කරණය සඳහා එක්විය හැකි බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත විරතුංග මහතා පවසනවා. ඔහු පෙන්වා දුන්නේ චීනයේ නිපදවන සයිනෝෆාම් එන්නත මාර්තු 31 වනදා වන විට ප්‍රධානයක් ලෙස මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියමිත බවයි. අනිත් පැත්තෙන් රුසියාවේ ස්පුට්නික් කියන ඒ එන්නතෙන් මාත්‍රා මිලියන 13ක් අපේ ලක්ෂ 65කට දෙන්න පුළුවන් ආකාරයකට මොකද ඒකෙත් මාත්‍රා දෙකක් දෙන්නට ඕනේ. එතකොට ඒ සඳහා දැනටමත් අපි මාත්‍ය මණ්ඩලෙ අනුමැතිය දීලා තියෙනවා. මම හිතනවා මේකේ මුල් කොටස ඉතාම ඉක්මනින් අපිට ලබා ගන්න පුළුවන් වෙයි. ගත වූ දිනේදී 14455 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබා දී ඇති අතර මේ දක්වා පුද්ගලයන් 884164 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබා දී තිබෙනවා. එවැනි විට රට තුල දිනකට එන්නත් 10000ක් විතර ප්‍රමාණයක් ලබා දෙමින් පවතින්නේ. ඒක ඉතාමත්ම සුළු වර්ගයක් ජනගහනයත් සමග සාපේක්ෂව ගත්තාම ඒ නිසා ඒ ප්‍රමාණය අනිවාර්යෙන් වැඩි විය යුතුයි. එන්නත්කරණය කියන ක්‍රියාවලිය නිසා වැරදි මතයකට යන්න හොඳ නැහැ. රට දැන් ආරක්ෂාකාරයි කියලා තව විශාල ප්‍රමාණයකට තව එන්නත ලබා දිය යුතු තියෙනවා රට ආරක්ෂාකාරී තත්වයකට යන්න නම්.